සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය මේ බෝතේ අපි සජීවි ලෙස සම්බන්ධ වෙනවා දිනියායේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ සිට සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් රට වටේම සහල් සම්මාදන් කර ගැනීම කටයුතුදී මේ බොහෝත වෙන විට අපි දිනියායේ නගරයේ මූලික කරගෙනයි රැඳී සිටින්නේ ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙනවා මහා සංඝරත්නය මූලිකත්වයේ ගනිමින් මුලින්ම අලුත් සහල් පූජා කිරීමේ කටයුතු සිදු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් අද දිනේදී මේ දිනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේට විශාල ජනතාවක් එකරාශී වී සිටන බවක් අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා ඒ වගේම විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ සහභාගීත්වයකුත් අද මේ ස්ථානයේදී දකින්නට පුළුවන්කමක් තිබෙනවා සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් සියලු දෙනාගේ ආශිර්වාදය දායකත්වය ලබා දෙන විට ඒ සාර්ථකත්වය අපිට හොඳින්ම අත්දකින්නට පුළුවන්කමක් තිබෙනවා මේ මොහොතේ මම ඉතාමත් ගෞරවපූර්වකව සම්බන්ධ වෙමින් කතා බහ කරන්න සූදානම් සිටිනවා දිනියායේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය උරුබොක්කේ උපනන්ද හිමියන් සමග අපි හැමදාම අද මේ විහාරස්ථානයට පැමිණියාට පස්සේ අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන විශාල දිනකගේ සහභාගීත්වයක් මේ තිබෙන උද්‍යෝගය කොයිතරම් දුරට වටිනවද ඔබ වහන්සේගේ අදහස අනුව තමයි තිරුවන් සරණයි විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයෙන් මේ කරන රටපුරා කරන මේ අලුත් සහල් මංගල්‍ය සත්පත්තිනි දේවමෑනියන් වෙනුවෙන් කරන මේ මහඟු කටයුත්ත මං හිතනවා අපි මේ දින කිහිපය පුරාම හිරු ටීවී දිහා බලාගෙන හිටියම පෙනුණා මිනිසුන්ගේ මොන තරම්නම් උද්‍යෝගයක් මේ සඳහා තියෙනවාද කියන එක හැඬුව කඳුලින් යුක්තව මේ සහල් මංගල්‍යයට බොහෝ දෙනා එකතු වුණා මොකද තමන් නෙලාගත් අස්වැන්න ඒ ආකාරයෙන් ඒ දෙවියන් උදෙසා පූජා කරන්න තුරුණුවන්ට පූජා කරන්න ඒ වගේ පුදුමාකාර භක්තියකින් ශ්‍රද්ධාවකින් බොහෝ දෙනා ඒකරාශී වෙලා තිබුණා ඒක අපි මේ දින කිහිපය පුරාවටම දැක්කා. ඉතින් ඒ නිසා අපිත් කල්පනා කළා දිනියාය ප්‍රදේශයේ මේ ගොවි කර්මාන්තයේ යෙදෙන කුෂකර්මාන්තයේ යෙදෙන ඒ ඇත්තන්ටත් අවස්ථාව ලබා දෙන්නට ඒ අනුව ඔවුනුත් අද දවසේදී මේ පාසල් ළමුන් විශේෂයෙන්ම අපට සිහිපත් කරන්න ඕනේ. මොකද ඒ දරුවන්ටත් මේක ඉතාම වැදගත්. ඔවුනුත් මේකට සම්බන්ධ වෙනවා. පැරණි චාරිත්‍රයක් නැවත කියාපාන අවස්ථාවක් විදිහට සිහිපත් කරන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි අපි හැමදෙරේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ආදරණීය හිතවතුනි විශේෂයෙන් අපි සඳහන් කරනවා අපි මේ මොහොතේ රැඳී සිටින්නේ දිනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ අපි මේ විහාරස්ථාන භූමියේ සවස දෙක පමණ වෙනතෙක් රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා ඔබ දිනියාය අවට සිටින කෙනෙක් නම් ඔබට හැකියාවක් තිබෙනවා ඔබ නෙලාගත් අලුත් සහල් මිටක් රැගෙන විත් මේ හිරු සත්පත්තෙනි සෙත් ශාන්තිය වෙනුවෙන් පූජා කරන්න දේවි බව මතක් කරනවා. ඒ වගේම අපි මතක් කරනවා අපි මේ විහාරස්ථානයෙන් පසුව ගමන් කිරීමට සූදානම් සවස 3 පමණ වන විට මොරවක ප්‍රදේශයට මොරවක ඊදඬු කිත ශ්‍රී විවේකාරාමයට අපි ගමන් කිරීමට සූදානම්ව සිටින්නේ. ඔබට හැකියාවක් ලැබෙනවා ඒ විහාරස්ථානයටත් පැමිණෙන්නට. ඒ බව මතක් කරමින් අපි නැවතත් ඔබට සඳහන් කරන කාරණාවක් තමයි ලංකාවේ දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන පරිදි විහාර විහාරස්ථාන 90කට වැඩි ප්‍රමාණයක් කරා ගමන් කරමින් මේ හිරු සත්පත්තිනි සෙත් ශාන්තියේ ශාන්තිය යාත්‍රාව දියත් කිරීමට ගමන් කරවීමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. තව දවස් කීපයක් මේ කටයුත්ත අපි ලෙසම සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට හැකියාවක් ලැබෙනවා දිවයිනේ ඒ විවිධ ප්‍රදේශයන්වල අප දැනුවත් කරන ආකාරයට සහභාගී වෙලා ඔබේ අලුත් සහල් පූජා කිරීම සිදු කරන්න මේ සිදු කරන සත්පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් අප්‍රේල් මාස අලුත් අවුරුදු උදාවත් සමගම ඔබට පුළුවන්කමක් ලැබේවි දකින්නට හිරු ටීවී ඔස්සේ කවු ආකාරයෙන්ද මේ සෙත් ශාන්තිය සිදු කරන්නේ ඒ සිදු කරන කටයුත්තේදී දේවදානය සකස් කිරීමට ඔබ පූජා කරන ලද සහල් කොයි ආකාරයෙන්ද භාවිතා කරන්න කියන වග ඒ නිසා ඔබට මා හැඟි හැකියාවක් තිබෙනවා මේ කටයුත්තට සහභාගී වන්නට ඒ බව මතක් කරමින් අපි නැවතත් මොරවක ප්‍රදේශයෙන් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා රැඳී සිටින්න හිරු ටීවී සමගින් සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය